අද අපි කතා කරන්න යන්නේ ඔබ අප කවුරුත් කැමති මාතෘකාවක් වන වයසට ගියත් තරුණ පෙනුම රැකගන්නේ කෙසේද යන්නයි. ඈත අතීතයේ සිටම බොහෝ දෙනා තමාගේ තරුණ පෙනුම පවත්වා ගැනීමට බොහෝ දේ අත්හදා බලා තිබෙනවා. අවුරුදු 60ක් පසුව තමාගේ රූපය රැක ගැනීමට බොහෝ කාන්තාවන් මෙන්ම බොහෝ පිරිමින්ද වැඩි කැමැත්තක් දක්වනවා. ලස්සන වීම සහ තරුණ බව පවත්වා ගැනීම කියන කාරණා පිළිබඳව ඇති උනන්දුව නිසාම මේ වන විට මුළු ලෝකයේම බොහෝ විශාල වෙළඳ මාෆියාවක් ඇති වී තිබෙනවා. තරුණ බව රැක ගැනීම සඳහා විවිධ ක්‍රීම් වර්ග, විවිධ බෙහෙත් වර්ග සහ තවත් බොහෝ දේ මේ වන විට නවීන වෙළඳපොලේ දක්නට ලැබෙන නමුත් ඒවායින් දීර්ඝකාලීන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිව තිබෙනවා. එසේම කෘතිමව ලස්සන වෙන්න ගිහින් තමාගේ තිබූ ලස්සනද අහිමි කරගත් බොහෝ දෙනෙකුද සිටි. ඉතින් අපි අද මේ කතා කරන්නේ තරුණ බව රැක ගැනීමට ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ ඔබට. මුදල් වැය නොකර නොමිලේම තම රූපය රැකගත හැකි ඉතාමත් සාර්ථක ක්‍රම කීපයක් පිළිබඳවයි. ඔබ අපව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟම තිබෙන බෙල් අයකන එකද ක්ලික් කරන්න. එවිට අපි වීඩියෝ එකක් දාපු සැනින් එය ඔබට නැරඹිය හැකිය. ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සම වයසට යාමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතු තිබෙනවා. අපේ සම සෑදී තිබෙන්නේ කොලජන් නැමැති ප්‍රෝටීනයෙන්. සෑම පුද්ගලයෙකුගේම අවුරුදු 20ක් පමණ වන විට එම ප්‍රෝටීනය අවුරුද්දට 1%ක් වැනි ප්‍රමාණයකින් විනාශ වී යනවා. සම කොලජන් ප්‍රෝටීනය අඩුවීම නිසා සම රැලි වැටීම සිදුවෙනවා. එසේම පුද්ගලයෙකුගේ ලිංගික හෝමෝන අඩුවීම නිසාද සම රැලි ස්වභාවයක් ඇතිවෙන අතර තවත් බොහෝ හේතු නිසාද සම රැලි වැටීම සිදුවෙනවා. තරුණ පෙනුම රැක ගැනීමට නම් ඔබ කළ යුත්තේ අංක 1. තද හිරු එළියට නිරාවරණය නොවී සිටීම. උදෑසන හිරු එළිය ශරීරයට හිතකර නමුත් දහවත් කාලයේ පවතින තද හිරු එළිය අපේ සම වයසට යෑමට හේතු වෙනවා. ඒ නිසා හැකි සෑම විටම තද හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න. එසේම හිරු එළියට නිරාවරණය වන සෑම අවස්ථාවකම සුදුසු සන් ක්‍රීම් එකක් භාවිතා කිරීමට හුරු වන්න. එවිට සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වෙන අංක 2 ප්‍රතිවක්ෂිකාරක වැඩිපුර ඇති ආහාර ගැනීම. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ දී පිටවන මුත්ඛණ්ඩක නිසා ශරීරයේ ඇති සෛල විනාශයට පත් වෙනවා. ආශ්‍රීය සෛල නැවත වර්ධනය කර ගැනීම සඳහා ප්‍රතිවක්ෂකාරක වැඩිපුර ඇති වර්ණවත් එළවලු, පළතුරු සහ ඇට වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් තම තරුණ රුව බොහෝ කාලයක් රැක ගැනීමට හැකියාව ලැබෙනවා. අංක 3. සැර සබන් ජාති භාවිත නොකිරීම. අපේ සම ඉතා සුමුදු බැවින් සැර රසායනික ද්‍රව්‍ය බහුල සබන් ආලේප කිරීමෙන් සමේ ශෛල විනාශ වී සම රැලි ස්වභාවයක් ඇති කිරීම වේගවත් කරනවා. එම නිසා සමීපයේ ඒ අගයට සුදුසු සබන් වර්ග භාවිතා කිරීමට හුරු වන්න. ඒ සම ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත. අංක 4. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. දවල් කාලයේ නිදා ගැනීම අඩුකර සෑම පුද්ගලයෙකුම රාත්‍රී කාලයේදී අවම වශයෙන් පැය 7ක්වත් සුව නිින්දක් ලැබිය යුතුය. එහිදී ශරීරයේ ඉන්ද්‍රියන් සඳහා ප්‍රමාණවත් විවේකයක් ලැබෙන අතර නිින්දෙන් අවදි වූ විට ශරීරයේ නම් භාවයක් ඇති වෙනවා. එමගින් ඔබේ රුව ලස්සන කර ගැනීමට පුළුවන් වෙනවා. අංක 5. ආතතිය අඩුකර ගැනීම. අපට එදිනෙදා ජීවිතයේදී ශාරීරික මෙන්ම මානසිකවද පීඩාකාරී දේවල් සඳහා මුහුණ දීමට සිදුවෙනවා. එයින් මිදීමට නම් හැකි සෑම අවස්ථාවකම ඔබට ආතතියට පත් කරන ඔබ අකමැති පුද්ගලයින් සමග කාලය ගත කිරීම අවම කර ඔබ කැමති පුද්ගලයින් සමග කාලය ගත කරන්න. එයින්
සුදුසු ව්‍යායාම කිරීම ශරීරයේ මන පෙන්න පවත්වා ගැනීමට නිවැරදි ව්‍යායාම කිරීම වඩාත් වැදගත් කරුණක්. ඔබ කාර්ය බහුල කෙනෙකු වුවත් අවම වශයෙන් දවසකට විනාඩි 15ක් ගෙන සුදුසු ව්‍යායාම කරන්නේ නම් ඔබට ඔබේ තරුණ පෙනුම දීර්ඝ කාලීනව රැක ගැනීම ඉතාමත් ලේසි කරුණක්. අංක 7 සමේ තෙතමනය පවත්වා ගැනීම යළි සමක් ඇති පුද්ගලයන් ඉතා ඉක්මනින් මාළු පෙනුමකට හිමිකම් කියනවා. ඉතින් සම වියවීම අවම කර ගැනීමට නම් හැකි සෑම විටම ජලය පානය කිරීමට පුරුදු වන්න. සෑම දිනකම ඇගසේදීමෙන් මෑමෙන් ශරීරයේ තෙතමනය පවත්වා ගැනීමට පුළුවන් වන අතර තම තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. මෙවැනි වටිනා තවත් වීඩියෝවක් රැගෙන එම පුරෙන්දුවෙන් අපි අද සම්බන්ධව ඔබට සුබ දවසක්.